ෆයිබොප්ටික් තාක්ෂණයේ විස්මය විඳගන්න. ඔබේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක SLT ෆයිබර් වලට අප්ග්‍රේඩ් කර ඔබේ නිවස බලගන්වන්න. 1212 අමතන්න. අද 2019 අගෝස්තු 10 සෙනසුරාදා සිරස්තල පොහොට්ටුවේ මහසමුළුවට සියල්ල සූදානම්. සිංහල අලුත් අවුරුදු උදාව දවස පත්තු වෙන රතිඤ්ඤා වගේම සුබ ආරංචිය ලැබෙනකොටම ජයගෝසා පවත්වන දවසක් ගෝ කියලා කියනකොටම මේ රටේ මිනිස්සු ලෑස්ති වෙලා ඉන්නවා රතිඤ්ඤා පත්තු කරන්න. කංචුපානේ ඉම්රාන්ගේ පොලිස් විමර්ශන ගැන සැකයක්. සුදන්ත හිමියන්ගෙන් අනාවරණයක්. මේ වීඩියෝ පටිත් මම ඉස්සරහට එළියට දානවා. මට්ටකුලිය පොලිසිය තුල පුද්ගලෙක් මිය යයි. ඥාතීන්ගෙන් පොලිසියට චෝදනා. උන්ගේ දේ කරන්න වෙන්නවා මිද. අන්තවාදීන්ගේ ඉදිරි සැලස්මක් ගැන හෙළිදරව්වක්. විහාර 10000කට ශුද්ධ වූ කුරාණයේ බෙදා දීමක් කරන්න කියලා. මොහොත සති කිහිපයකට කලින් ෆෑරන් ලව්ලි මෙන් ගෑවට පස්සේ මාක්ස් අඩු වෙලා ෆෑනස් වැඩි වෙලා. මාක්ස් අඩු කරලා ඔයාගේ ෆෑනස් ස්ටෑන්ඩඩ් එක වැඩි කරගන්න. ෆෑරන් ලව්ලි මෙන් ඇන්ටි මාක්ස් ක්‍රීම්. From other Derana. This is Other Derana Late Night Prime. Live from Studio 24 in Colombo. අයිබවන් ඔබෙක් වන්නේ අද දෙරණ රාත්‍රී 10 ප්‍රධාන පුවත් විකාශයත් සමගින්. මත්තකුලිය කදිරානවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට සැකකරුවෙක් මත්තකුලිය පොලිස් ස්ථානය තුලදී අද උදෑසන මිය ගොස් තිබෙනවා. එම පුද්ගලයා ප්‍රදේශයේ නිවසකට අනවසරයෙන් ඇතුළු වී එහි තුන්වන මහලෙන් පහළට පැන තිබුණු පසුබිමක ප්‍රදේශවාසීන් විසින් නොදාල පුද්ගලයා පොලිසියට බහර දෙනු ලැබුවා. මත්තකුලිය කදිරානවත්ත ෆාම් පාරේ පිහිටි මෙම නිවසේ තෙවන මහලට යම් පුද්ගලෙක් අනවසරයෙන් ඇතුළු වී ඇත්තේ අද අලුයම 1:45ට. එම මහලේ නිදා සිටි කාන්තාවක් අවදි වී කෑ ගැසීමත් සමග අදාළ පුද්ගලයා තුන්වන මහලෙන් බිමට පැන තිබෙනවා. එම අවස්ථාවේ ඔහු ඒ ආසන්නයේ ඇති ගබඩා කාමරයක වහලේ මතරත් පසුව බිමටත් ඇද වැටී ඇති බවයි වාර්තා වන්නේ. පසුව අදාළ පුද්ගලයා නිවසේ ප්‍රධාන ගේට්ටුව ඉදිරිපිට ඇද වැටී සිටියදී ප්‍රදේශවාසීන් ඔහුව මට්ටක්කුලිය පොලිසියට බහර දී තිබෙනවා. අනතුරු අදාළ පුද්ගලයා අද උදෑසන 8ට පමණ මට්ටක්කුලිය පොලිසිය තුලදී මිය ගොස් ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ. මෙලෙස ජීවිතක්ෂයට පත් වුණේ 26 හැවිරිදී කදිරාන පාරේ පදිංචිව සිටි ජානක ගෝමස් නැමැත්තෙක්. කෙසේ වෙතත් පොලිසින් නිලධාරීන්ගේ පහර දීම නිසා මෙම පුද්ගලයා මියගොස් ඇති බවට චෝදනා කරමින් මේගේ පුද්ගලයාගේ ඥාතීන් මට්ටක්කුලිය පොලිස් ස්ථානය ඉදිරිපිටට පැමිණ විරෝධය පළ කළා. ආන්දරකම අල්ලලා දින මෙයාව අල්ලලා තිබල කොහම අරංගල දැන් ගාලා තියෙන්නේ එයා මට්ටකුළු පැත්තේ ඔර ගේමක් ගාලා ඒකේ ගේමෙන් කොහම හරි ඒකේ දඩට දැන් ඒකේ දඩ කට්ටියත් ඇවිල්ලිනවා දෙන්නෙක් ඇතුලේ CCTV කැමරා තියෙනවා නම් අපිට ඒ වීඩියෝ එක බලන්න ඕනේ ඔරගමට සම්බන්ධයි ඒවට සම්බන්ධ වුණාද යා මරන්න නීතියක් නැහැනේ ගාලා මේ අතරවාරයේ පොලිස් ස්ථානය තුලදීම මහේෂ්වත් පරීක්ෂණයේද සිදු කෙරුණා.
තෙමහල් නිවසකට අනවසරයෙන් ඇතුල් වී තිබෙන බවටත් ඒ තෙමහල් නිවසේ තුන්වන මහලට මේ සැකකරු ඇතුල් වීමේදී ඒ තුන්වන මහලේ නිදා සිටි කාන්තාවකට අවදි වී ඇය කෑ ගැසීමේදී මේ සැකකරු ඒ මහලෙන් බිමට පැන තිබෙන බවටත් අනාවරණය වෙලා තිබෙනවා. කෙසේ නමුත් මේ සැකකරු පොලිසියේ අත්අඩංගුවට ගත්ත ප්‍රදේශවාසීන්ගේ අත්අඩංගුවෙන් ඉන් අනතුරුව මොහුව මට්ටක්කුලිය පොලිස් ස්ථානය වෙත රැගෙන විත් පොලිස් ස්ථානයේ භාරය රඳවාගෙන සිටියේදී අද පෙරවරු 8-9 අතර කාලයේදී ඔහු ජීවිතක්ෂයට පත්ව තිබෙන බවට අනාවරණය වුණා. ගරු මහේස්ත්‍රාත්තුමා විසින් මේ මරණය සම්බන්ධයෙන් මරණ පරීක්ෂණය මහේස්ත්‍රාත් පරීක්ෂණය ආරම්භ කර තිබෙනවා. ඊට අමතරව මේ පිළිබඳව කොළඹ උතුර කොට්ටාසේ භාර පොලිස් අධිකාරීගේ අධීක්ෂණය යටතේ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහසමුළුවේදී මහින්ද රාජපක්ෂ මහතා විසින් ජනාධිපති අපේක්ෂකයා නම් කිරීමත් සමග එය රට පුරා ජයඝෝෂා නංවන දිනයක් බවට පත්වන බව එම පක්ෂය පවසනවා. හෙට පස්වර තුරට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන එම ජාතික මහා සමුළුව පිළිබඳ කරුණු පැහැදිලි කිරීම සඳහා අද පැවති මාධ්‍ය හමුවට එක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා මේ බව කියා සිටියා. මෙම සමුළුව හෙට පස්වරු 3 සිට ටීවී දෙරණ ඔස්සේ සජීවීව විකාශය කිරීමට නියමිතයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළමු ජාතික මහා සමුළුව හෙට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම් වෙමින් පවතින අතර ඒ පිළිබඳව එම පක්ෂ නියෝජිතයින් අද මාධ්‍ය හමුවක් පවත්වමින් කරුණු පැහැදිලි කළා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහා සම්මේලනය අති උත්කර්ෂවත් අන්දමින් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පවත්වීමට අවශ්‍ය කරන සියලු කටයුතු මේ වෙනකොට සූදානම් වෙලා තියෙනවා. ඒ වගේම අපි දෙරණ නාලිකාව ඔස්සේ අපේ රටේ සියලුම ජනතාවට මේ ජාතික මහෝත්සවය තමන්ගේ ගෙදර ඉඳන්ම දැක බලා ගන්න පුළුවන් විදිහට සජීවීව ලබා දෙන්න අවශ්‍ය කරන පසුබිම හදලා තියෙනවා. අපි ඉදිරිපත් කරන ජනාධිපති අපේක්ෂකයාව හෙට දවසේ ප්‍රකාශ කරනවා. අන්න ඒ සුබජාරංචි පණිවිඩයට තමයි මුළු රටම දැන් ලෑස්ති වෙලා ඉන්නේ. සිංහල අලුත් අවුරුදු උදාව දවසේ පත්තු වෙන රතිඤ්ඤා වගේම ඒ වගේම කිරිබත් කන එක මේ සියලු දේවල්ම සුබ ආරංචිය ලැබෙනකොටම රටේ ජනතාව හැම ගමකම හැම නගරයකම හැම ගෙදරකම ජයගෝසා පවත්වන දවසක් බවට පරිවර්තනය වෙනවා. එනිසා ඔබ සියලු දෙනාට දැක බලා ගන්න පුළුවන් හෙට ඔබගේ ආලින්දේ හිට මෙරටේ අනාගතේ බාර ගන්නින නායකයා මෙරට ගොඩනගන නායකයා හෙට මහින්ද රාජපක්ෂ මහත්මයා විසින් නම් කරනවා. එනිසා අපි ඔබ සියලු දෙනාට ආරාධනා කරනවා හැම කෙනෙක්ම රතිඤ්ඤා පත්කොල්ල කැවුම් කිරිබත් දුවලා ජාතික කොටි පාරට අරගෙන ඇවිල්ලා මේ සතුට භුක්ති විඳින්න එක නිල්ලීම අපි සියලු දෙනාට කරනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ලබා ගත්තට පස්සේ ඊතුමා අපේ ජනාධිපතිවරණ අපේක්ෂක ගෝ කියලා කියන කොටම මේ රටේ මිනිස්සු ලෑස්ති වෙලා ඉන්නවා රතිඤ්ඤා පත්තු කරන්න මුළු රටම අලුත් අවුරුදු උදාව සිද්ධ වෙච්ච දවසට වඩා වැඩි. සත්‍යයේ හඳින් විශ්වාසභංග සම්මත වුණා කියලා ප්‍රකාශ කරපු කරුණජයසූරිය මහත්තයාට හෙට පුළුවන් රටේම පත්තු වෙන රතිඤ්ඤා සත්‍යයේ හඳින් දිනන්නේ කවුද කියලා තීරණය කරන්න ජනාධිපතිතුමත් අගමැතිතුමත් කතානායකතුමත් හෙට හොඳට ඇහුම්කන් දෙන්න මුළු රටෙම්ම රතිඤ්ඤා සද්දෙන් දැක ගන්න පුළුවන් වෙයි. ඊළඟ ජනාධිපතිවරයා කවුද? ගෝඨාභය රාජපක්ෂ හෙටම තීන්දුව වෙන අනාගත ජනාධිපති ඔහු කියන එක. අද පස්වරුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකින් හෙට පැවැත්වෙන සමුළුවේ වැඩ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයට පැමිණියා. මේ තමන් බලාපොරොත්තු වෙන අපේක්ෂකයා මහින්ද මහත්තයා නම් කරනකොට මේ රටේ සියලු දෙනාම රතිඤ්ඤා වෙලක් පත්තු කරලා ඒ දායකත්වය ලබා දෙන්න කියලා පිල්ලනවා. හෙට දවසේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රකාශයට පත් කරන අපේක්ෂකයා දෙසැම්බර් 9 වෙනිදා මේ රටේ ජනාධිපති හරියට දියුම් දෙනවයි කියන එක ලියලා තියාගන්නයි. මේ අතර එක්සත් ජාතික පක්ෂ ඉදිරි ජනාධිපති අපේක්ෂකයා පිළිබඳවද අද දිනේදී පක්ෂ විපක්ෂ දේශපාලන නියෝජිතයින් ස්ථාන කිහිපයකදී අදහස් පළ කළා. එක්සත් ජාතික පක්ෂ ඉදිරි ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කරන ලෙස ඉල්ලමින් අද තිස්සමහරම නගර මතේ උද්ඝෝෂණයක් පැවැත්වුණා. UMP එක නම් UMP එකේ ඉන්න එකම පුජ්‍යල සජිත් විතර. අපි මේ පිටියේ ගහගෙන ඉන්නේ ඒක අන්න සජිත් ඕන නිසා. අපි තන්ද දෙනවනම් දෙන්න. සජිත් මහත්තයා වෙනුවෙන් ආවත් විතරයි. නැත්නම් අපේ UMP තන්ද ඉරලා දානවා. මේ අතර එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කරන ලෙස මහනුවර සහ අම්පාර දිස්ත්‍රික් දේශපාලන නියෝජිතයින්ද මෙලෙස අදහස් පළ කළා. සජිත් ප්‍රේමදාස මහත්තයා ජනාධිපති අපේක්ෂකයා වෙනකොට රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේකේ අගමැතිවරයා හැටියට කටයුතු කරන්න අවකාශය සලසන්න. අපි රාජසිංහ මහත්තයා පහුගිය සම්මේලනේ අපි කොහොමද ගියා? පළවෙනි අවුරුද්දේ ඉඳලම කිව්වා නාමල් රාජපක්ෂගේ බැංකු
වල තියෙන සල්ලි කිව්වා ඩුබායි බැංකුවේ තියෙනවා ගේනවා හිත අනිත් අපි ඔක්කොම ටික ආණ්ඩුවත් ඉවරයි අල්ලපු හොරෙක් නෑ අන්තිමට අපි හොරු වුණා අපට අද පාරේ යන්න බෑ අපිට කියන්නේ බැංකු කඩපු හොරුන්ගේ පක්ෂය හරි ෆිනෑන්ස් මැතිතුමා 12 වෙනිදා ප්‍රසිද්ධ රැස්වීම තියෙනවා සජිත් කියන මේ වැඩසටහන එමෙන්ම පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන්ද මේ පිළිබඳව අදහස් පළ කළා බොහොම ද්වන්ද සටනක් සජිත් ප්‍රේමදාසර ජනාධිපති අපේක්ෂක ධූරය දෙන්නේ කොහොමද රයිල් වික්‍රමසිංහ මහත්තයා එහෙම දුන්නොත් හරියට වෙන්නේ කඩුව යන වාතට සජිත්ට කොපු වෙනවා වික්‍රමසිංහ මහත්තයා එතකොට වෙන්නේ මොකද්ද අනිවාර්යෙන්ම සජිත්ගේ කඩු පහරෙන් වික්‍රමසිංහ මහත්තයාට කරදරයක් සිද්ධ වෙනවා එක්සත් ජාතික පක්ෂ නොවන අපේක්ෂකෙක් එහෙම ඉදිරිපත් වුණොත් එහෙම මෙන්න ආයුබෝවන් කිව්වා දේශපාලනේ පොඩි විවේකයක් ගන්න බලාපොරොත්තු වෙනවා පාටලිය ජම්පි කරන්න වගේ කියලා කියන්නේ ඉතාම දක්ෂ නිර්මාණශීලී ඇමතිවරයෙක් එතුමා එක්සත් ජාතික පක්ෂය කඩන්න උත්සාහ කරන්නේ නැහැ. ඒක බොරුවක්. පාර්ලිමේන්තුවේ අපේ කතානායකතුමා කරුජයසිරි මහත්තයා එතුමත් දැන් ප්‍රී ෂූට් කරලා ඔක්කොම කරලා ජනාධිපති චන්දරේ ජනාධිපති අපේක්ෂය ඇඳුම් මහලා ඔක්කොම කරලා. දැන් ඉන්නවා එයා ජනාධිපති වෙන්න. අපේ පක්ෂ ප්‍රශ්න නැහැ. ඒවා අපි ඇතුලේ විශ්ද ගන්න. අපි දිනන අපේක්ෂය සම්මුණාන්තර දෙනවා මතක තියාගන්න. ගෝඨාභය නැත්තම් ගෝඨාභගේ අපොච්චි විධානය කියන්න. අපි පෙන්නන්න රාජපක්ෂලව නැවත දෙවනි වටේ පරද්දන හැටි. ප්‍රතිවිරුද්ධ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහත්මයා නම් විශාල සටනක් තියෙයි. එජාපතුල කවුද අපි අපේක්ෂක කියලා නම් කරා නම් සඳන අපි සලකා බලන්න. අපිත් කැමති වෙනවා නම් හරි. කැමති නැත්නම් අපි එළියට යන්නම්. ඔයගලන් ඒ අපේක්ෂකරකට යන්න ඉස්සරහට ප්‍රශ්නයක් නැහැ. ඉත ගහ ගන්න ඕනේ නැනේ කලබල වෙන්න ඕනේ. දැන් මේක මරාගෙන දරන කුලංකාරයෙක්. දැන් UNP ඇතුලේ ඉන්නේ සහරා. කොයි වෙලේ හරි එක අපේක්ෂකෙක් මරාගෙන මරන බුද්ධියක් පත්තු කරනවා. ජන ශූන්‍ය ප්‍රදේශයක පත්තු වේවා කියලා තමයි අපිට ප්‍රාර්ථනා කරන්නේ. ඉදිරියේදී කාම්බෝජයට ශ්‍රී ලංකාවේ කොන්සල් ජෙනරාල්වරයෙක් පත්කිරීමට තමන් බලාපොරොත්තු වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. එරට සංචාරයක නිරත ජනාධිපතිවරයා කාම්බෝජයේ ඕක්තෝන් කඳුකරයේ පිහිටි භාවනා මධ්‍යස්ථානයේ නිරීක්ෂණයකට එක් වූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කළා. කාම්බෝජයේ සහ ශ්‍රී ලංකාව අතර සමන්තා වැඩිදියුණු කර ගැනීමේ අරමුණින් එරට රජතුමාගේ විශේෂ ආරාධනය පරිදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා එහි සංචාරයකට එක් වුණේ මෙරට ජනාධිපතිවරයෙකු කාම්බෝජයේ රාජ්‍ය සංචාරයකට එක් වූ පළමු අවස්ථාව සනතුහන් කරමින් කාම්බෝජයේ ඕක්තෝන් කඳුකරයේ පිහිටි භාවනා මධ්‍යස්ථානයට නාපැලයක් ප්‍රධානය කිරීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරුණා. ප්‍රධාන බෞද්ධාගමික රටක් වුවද නාගස කාම්බෝජයේදී දක්නට නොලැබෙන අතර නාපැලේ ප්‍රධානයත් සමග දෙරටේ බෞද්ධාගමික සබන්තා තවදුරටත් ශක්තිමත් කරනු ඇති බවයි කාම්බෝජ සංඝරාජ හිමිවරුන් ප්‍රකාශ කළේ. So Naga Bodhi sapling was planted today by His Excellency Maitri. So we can consider it as a very important religious incident and also historical incident and spiritual achievement. So His Excellency Maitripala understood the Buddhism is the most important power to keep the relationship in between these countries. That is why once he suggested to form a ASEAN Buddhist Union and then we wish Buddhism prevail all over the world then peace prevail all over the world in the name of the Buddha බුදුරයන් වහන්සේලා කීප නමකටම මේ නාබෝධි වෘක්ෂය උපකාර වෙලා තිබෙනවා බුද්ධත්වයේ ලබා ගැනීමට ඒ නිසා මේ උතුම් පුණ්‍ය කටයුත්තට පින්කමට සහභාගී වෙන්න ලැබුණම ඉතාමත් සතුටු වෙනවා අපිට ඉදිරියටත් මේ රටවල් දෙක ලංකාව සහ කාම්බෝජය අතරේ සම්බන්ධතාවයේ ශක්තිමත් කරගෙන තව වැඩ කරන්න පුළුවන්. මම බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම කාම්බෝජයට ශ්‍රී ලංකාවේ කොන්සල් ජෙනරල්වරයෙක් පත් කරන්න. දැනට රැඳවුම් නියෝග ලබා සිටින මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කංජිපාණි ඉම්රාන් ටෙරෙහිව පොලිස් විමර්ශන නිසිලෙස ක්‍රියාත්මක නොවන බවට සාධක ඇතැයි නව සිංහල රාවේ ජාතික සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත් හිමියන් පවසනවා. අද කළුතරදී මාධ්‍ය හමුවක් පවත්වමින් උන්වහන්සේ මේ සම්බන්ධයෙන් කරුණු කිහිපයක් හෙළිදරව් කළා. මා මෙහිදී වීඩියෝ දර්ශනයක් පෙන්නනවා. එය කොළඹ අපරාධ කොට්ටාශයේ ඇතුළත දර්ශනයක් හැටියටත් මම වගකීමේ යුක්තව සිහිපත් කරනවා. මේ වීඩියෝ දර්ශනයේ සිවිල් ඇඳුමින් සැරසීන රැවුල බවාගත් පුද්ගලයා තමයි කංජපාණ ඉම්රාන් කියන අද්‍රව්‍ය ජාවාරම්කරු. ඔහු සමග මේ සුහදව ලෙංගතුකමින් සහෝදරත්වයකින් සාකච්ඡාවේ නිරත වෙන්නේ කංජපාණ ඉම්රාන් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු භාර දීලා තිබෙන උපපොලිස් පරීක්ෂක නිශාන්ත මහත්මයා. පිටිපසින් ඉන්නේ
පොලිස් පරිශ්‍රයේ දුනුසිංහ කියන මහත්තය. එතකොට මෙතන දෙන බරපතල කාරණාව තමයි මේ මත්ද්‍රව්‍ය ජාවාරම් කාර්යා සමග සහ මෙවන් වූ ලෙන්ගතුකමකින් තොරතුරු බෙදා ගන්න මේ පොලිස් නිලධාරී මහත්තුන්ට තිබෙන සදාචාරාත්මක අහිතිය මොකද්ද? මේ විමර්ශන කටයුතු සාධාරණව ඉටු නොවන බවක් තමයි අපිට පේන්නේ. මම අභියෝග කරනවා කොළඹ අපරාධ කොට්ටාසියට මේක සුදු වුණේ නැහැ කියලා පුළුවන් නම් කියන්න. කංජිපාණි උන්ද්‍රාම්ගේ උපන්දිනයේ තිබුණ පසුගිය 7 වෙනි මාසේ 13 කොළඹ අපරාධ කොට්ටාසේ නිලධාරීන් සහ කංජිපාණි ඉම්රාන්ගේ තාත්තා කංජිපාණි ඉම්රාන්ගේ වැඩිමහල් සහෝදරයා සමග එකතු වෙලා කේක් කපලා උපන්දින පාටිය සැමරුවා. ඒ කේක් පොලිස් නිලධාරීන් කෑවා. ඒ කේක් පොලිස් නිලධාරීන් කැව්වා. ඒක නිසා වෙන් කේක් කාපු කේක් කවපු හැමදෙනාම කේක් වමාරන්න සූදානම් වෙන්නේ කියලා මතක් කරනවා. මේ වීඩියෝ පටිත් මම ඉස්සරහට එළියට දානවා. මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් කරේ නැති වුණොත් කොළඹ අපරාධ කොට්ටාසේ තියෙන කොළඹ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ තමන්ගේ යට තිබෙන ආයතනයක සිදුවීම සම්බන්ධයෙන් වහම පරීක්ෂණයක් කරන්න මම සඳුදා දිනේදී මේ වීඩියෝ පටියත් එක්ක පොලිස් මූලස්ථානයට පැමිණිලි කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ විතරක් නෙමෙයි මේ කංජිපාණි ඉම්රාන් කියන පුද්ගලයා විසින් පොලිස් නිලධාරීන් කීප දෙනෙකුට බලව මම කොහොම හරි මරනවා කියලා තර්ජනය කළා තිබෙනවා. ඒ හඩපටියකුත් අපි ළඟ තියෙනවා. අපි ඉදිරියේදී ඒ හඩපටියත් එළියට දානවා. ඒ මරණ වේ කියපු නිලධාරින් හොඳට විමර්ශනය කරපු පොලිස් නිලධාරීන් කංජිපාණි ලංකාවට එනවත් එක්කම වෙනත් මේ අපරාධ කොට්ටාසින්ද බුලිදාරි විනා ප්‍රදේශයට මාරු කරනවා. එතකොට කංජිපාණි ඉම්රාන්ගේ හයිය මෙතෙන්දි පිල්ලුම් කරලා තිබෙනවා. මෙම චෝදනාව සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතාගෙන් මාධ්‍යවේදීන් විමසා සිටියා. මමත් ඒ වීඩියෝ දර්ශනය දැක්කා. කංජිපාණි ඉම්රාන් සමග උපපොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙක් කතා කරගෙන ඉන්නේ කොළඹ අපරාධ කොට්ටාසයේ ඇතුළේදී. ඒ වගේම මේ මොහොතේ කංජිපාණි ඉම්රාන්ට අත්විලංගු දාලා තිබෙන්නේ. ඒ කංජිපාණි ඉම්රාන් සමග කුමක් හෝ දෙයක් කතා කරන වීඩියෝවක් තිබෙන්නේ. ඒ අරෙන්න වෙනත් වෙවෙන වීඩියෝවක් අපිට දර්ශනයට ලක් වෙලා නැහැ, නිරීක්ෂණයට ලක් වෙලා නැහැ. සමංච මාධ්‍ය ඔස්සේ භික්ෂුන් වහන්සේට සහ බෞද්ධ ජනතාවට එරෙහිව වෛරී ප්‍රකාශ සිදු කළ රිසම් අරුස් යන පුද්ගලයා මාධ්‍ය හමුවකට සහභාගී වී තමා සිදු කළ එම ප්‍රකාශය සම්බන්ධයෙන් සමාව අයද සිටියා. එහිදී ඔහු විසින් ජාතික තවහීද් ජමාත් සංවිධානය ඉදිරියේදී සිදු කිරීමට නියමිත තවත් අන්තවාදී ක්‍රියා හෙළිදරව් කරනු ලැබුවා. සමාජ මාධ්‍ය ඔස්සේ භික්ෂුන් වහන්සේට සහ බෞද්ධ ජනතාවට එරෙහිව වෛරී ප්‍රකාශයක් රිසම් අරුස් යන පුද්ගලයා සිදු කරනු ලැබුවා. ඔය ජාතිවාදී සංවිධානවලට පළවෙනියම කියන්නේ ජඹුරුවෙල චන්ද්‍රරත්න හිමියන් ජාතිවාදී සංවිධානවල හැම පුද්ගලයෙක්ටමයි කියන්නේ තව මාසයක් ඕගලන්ට කල් දෙනවා, අනිවාර්යෙන් ඔය ජාතිවාදය ඇවිස්සීම නවත්තන්න, නැත්නම් රටේ ලොකු කෝලාහලයක් ඇති වෙනවා. අනිවාර්යෙන් මම එතනදී ඒක පොඩි කට්ටයක් වුණත් මම වැරද්දක් කරලා තියෙනවා. ඒක අන්දා සමස්ත බෞද්ධ ජනතාවගෙන් ඒ වගේම ඇතුළු මහා සංඝරත්නයෙන් ඒ වගේම ඔය සිද්ධියට අදාළ හාමුදුරු ගුල්ලන්ගෙන් හැම කෙනාගෙන්ම සමාව අයදිනවා. මුස්ලිම් අන්තවාදී පිරිස් සැලසුම් කර ඇති තවත් අන්තවාදී ක්‍රියා අද මාධ්‍ය හමුවේදී ඔහු හෙළිදරව් කළා. ඔය තවහීද් ජමාත් සංවිධානය, වහබ්බාදී සංවිධාන දැන් අලුතින් වැඩක් ආරම්භ කරලා තියෙනවා. ඒ කියන්නේ විහාර 10,000කට කුර්ආන් පොත්, කුර්ආන් ශුද්ධ වූ කුර්ආනයේ බෙදා දීමක් කරන්න කියලා. ඒනකොට ඒක කෙරෙන්නේ රහසිගතව. මේ ශ්‍රී ලංකාවේ මුදලින් 136ක මුදලක් ඒගොල්ලන් එකතු කරලා ඒගොල්ලන් ගාව ඉන්නවලු මධ්‍යස්ථ පිරිසක්. පන්සල් වලට ඇතුළට යන්න පුළුවන්. ඒ වගේම බෞද්ධාගමේ ඉඳලා ඉස්ලාම් දාගම වැළඳගත්ත හාමුදුරුවෝ ඊටන් ඒගොල්ලන් ගාව ඉන්නවලු. ඒ පිළිබඳව හඬපටත් මේකව තියෙනවා. ඒක අන්ද මං වාකීමෙන් කියන්නේ මාස දෙකකින් ඔය කුර්ආන් ටික ලංකාවට එන්න නියමිතයි. ඒක එන්නේ කල්කටා වලින්. 2015 මේ ලංකාවට එන්න බැහැයි කියලා බෑන් කරපු පී ජේන්ලාබ්දීන් කියන ඒ පුද්ගලයා, ඒ කියන්නේ NTF එකේ ඉන්න ඉස්සල්ලා TNTJ කියටපු අබ්දුල් රාසික්ගේ මහගුරා. ඉතින් එයා ලව්ව තමයි ඔක ෂිප්මන්ට් එක ගෙන්න ගන්න හදන. ළඟේ අවශ්‍යතාවය තව තවත් අවුලවන්න, ගිනි අවුලවන්න. රිසන් මාරු සහෝදරයත් එක්ක කතා කරනකොට එතුමා මට ඇඟ කිලිපොලා යන සහතික කිහිපයක් පෙන්නුවා. අපිට කියන්න තියෙන්නේ මේ සහරාන් ප්‍රහාරයේ පළවෙනි බෝම්බකාරයා එතුමාට ලැබිච්ච 2006 වසරේ ඉබ්නු මසූඩ් ඊශ්‍රායෙල් ISIS කොලේජ් බෙසිනොයික් ඊශ්‍රායෙල් කියන ලිපිනයෙන් ලැබිච්ච ISIS ටෙරර් සහතික. MCM සහරාන් ISIS ත්‍රස්තවාදී සංවිධානයත් එක්ක සම්බන්ධයි කියන එක ඔප්පු කරගන්න තියෙන ප්‍රධාන ලේඛනයක් තමයි මං හිතන්නේ මේ අපේ රිෂාන් මරුස් සහෝදරයා ඉදිරිපත් කරන මේ සහතිකය. වහාම රිෂාන් මරුස් සහෝදරයාව කැඳවලා ඉදිරි පරීක්ෂණ කරන්න.
සේවයේ අවශ්‍යතාව මත උසස් පොලිස් නිලධාරීන් 32 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා. ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි මෙම ස්ථාන මාරුවීම් ලබා දී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. දැන් තවත් පුවත් කිහිපයක්. දෙවේනේ ප්‍රදේශ කිහිපයකට ඊයේ සහ අද දිනේ වර්ෂාව සමග දැඩි සුළං තත්ත්වයක් පැවති අතර ඒ හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල දෛනික ජන ජීවිතයටද බාධා එල්ල වුණා. ඒ අතර කිරිබත්ගොඩ වත්තල අලුත්පාර ආරම්භ වන ස්ථානයේට ගසක් කඩා වැටීම හේතුවෙන් අධිබල ඇති විදුලි වැහන් පද්ධතියකට හා ගමන් කරමින් තිබූ ලොරි රථයකට හානි සිදු වුණා. මේ අතර ඊයේ සවස ගාල්ල නගරයේ වෙළඳසැලක් ඉදිරිපිට වාහන නවතා තැබීමට සකස් කළ තාවකාලික ගරාජයක් දැඩි සුළඟත් සමග කඩා වැටෙන ආකාරය වෙළඳසැලෙහි සවිකර තිබූ ආරක්ෂක කැමරාවක මෙලෙස සරහන්ව තිබුණා. හයිරවෙල් මාර්ගයේ මීගොඩ ඉන්ධන බිරුම්හල ඉදිරිපිටදී අද සවස මෝටර රථයක් ත්‍රී රෝද රථයක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටී අනතුරක් සිදු වුණා. සිද්ධීන් තුවාල ලැබූ යතුරු පැදියෙන් ගමන් කළ පුද්ගලයින් දෙදෙනා හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා. උස්වැට කෙයාව ලුණාව දීවරතුරුපලෙන් ඊයේ පස්වරුවේ මුහුදු ගොස් අතුරුදන් වූ දීවරින් දෙදෙනාගෙන් එක්කයිකෝගේ මලසිරුරක් අද සුවගෙනුණා. අනෙක් පුද්ගලයා මෙතෙක් සුවගෙන නැහැ. විදේශවලින් මිරිස් පීච ආනයනය කිරීම වළක්වාලීමේ අරමුණින් අනුරාධපුර මහයිලුක් පල්ලම ශ්‍රේෂ්ඨ පරේෂණ මධ්‍යස්ථානයේ විසින් හඳුන්වා දුන් නවතම මිරිස් පීච විශේෂයකින් වර්ධනය වූ මිරිස් පැලවලින් අස්වනු නෙලීම අනුරාධපුර පුලියන්කුලම ප්‍රදේශයේදී පසුගියදා සිදු කෙරුණා. එසමගින් රාත්‍රී 10 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමවට පත්වන සුබ රාත්‍රියක්.